මේකට අපි කියන්නේ සරල රේඛාවක පාරාමිතික ආකාරය. ඒකේ එක කොටසක් තමයි අපි මේ කරන්නේ. මේකෙදී අපි ගන්නවා එක සරල රේඛාවක් දීලා දෙනවා. ඒ සරල රේඛාව ax + by + c සමාන බිඳුවයි. ඒක මත ලක්ෂයක් දීලා දෙනවා axy. ඒ කියන්නේ x0 y0. ඒ කියන්නේ මේක මත සාධාරණ ලක්ෂයක් අපි ගන්නවා p කියලා. p කියන්නේ xy කියලා ගන්නවා. ඒතකොට විචල්‍ය දෙකක් මෙතන. x උත් වෙනස් වෙනවා y උත් වෙනස් වෙනවා. මේ ලක්ෂ දෙක භාවිතා කරලා මේ ලක්ෂ දෙකේ අනුක්‍රමණය ලක්ෂ දෙක යකන රේඛාවේ අනුක්‍රමණය සඳහා සමීකරණයක් ලියනවා. y ඛණ්ඩාංග වෙනස බෙදීම x ඛණ්ඩාංග වෙනස. සමානයි මේ සරල රේඛාවේ සමීකරණය නෙවෙයි පුළුවන් අනුක්‍රමණය හොයන්න. y උක්ත කරලා සරල රේඛාවේ සමීකරණේ පාවිච්චි කරලා අනුක්‍රමණය හොයන්න. දැන් මෙයාව මේ විදිහට හදා ගන්නවා. y න y0 බෙදීම නියතයක්. x න x0 බෙදීම නියතයක්. සමානයි මේකට දානවා විචල්‍යය t කියලා. ඒකට අපි කියනවා පාරාමිතිය කියලා. දැන් මේ දෙන්න සමාන කරලා මේ විදිහට y හොයනවා. මේ දෙන්න සමාන කරලා මේ විදිහට x හොයනවා. අන්නේ x y කියලා කියන්නේ මේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක. එහෙනම් p ලක්ෂ්‍ය ඛණ්ඩාංක අපිට t කියන පාරාමිතිය පාවිච්චි කරලා හොයන්න පුළුවන්. කලින් තිබුණ විචල්‍ය දෙකක් දැන් ඒක විචල්‍ය එකකට අඩු වෙලා තියෙනවා. ඒක තමයි මේකේ විශේෂත්වය. ඒ අනුව මේ ලක්ෂ දෙක අතර දුර හොයන්න ඕන නම් ලක්ෂ දෙක අතර දුර හොයන්න x ඛණ්ඩාංක වෙනසේ වර්ගයේ y ඛණ්ඩාංක වෙනසේ වර්ගයේ වර්ගමූලය දැම්මම ලක්ෂ දෙකේ අතර දුර එනවා. ඒක වර්ග කරාම ඒක වර්ගය එනවා. ඒතර ඒකට පුළුවන් මෙන්න මේවා ආදේශ කරන්න. x ඍණ x0 කියන්නේ bt, y ඍණ y0 කියන්නේ ඍණ at. ඒක ආදේශ කළා සුළු කරාම මෙන්න මේව ගන්න පුළුවන්. එතන මේක තමයි අපි කියන්නේ මේ ලක්ෂයේ පාරාමිතික සමීකරණය කියලා. දැන් පාරාමිතික ඛණ්ඩාංක කියලා. එතකොට මේ පාරාමිතිය භාවිතා කරලා අපිට සාමාන්‍ය සරල රේඛා ප්‍රශ්නය පහසු කරලා සුළු කිරීම අඩු කරගෙන හදන්න පුළුවන්. මේක එක විචල්‍යයක් විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් විචල්‍ය දෙකක් තිබ්බට මේ සරල රේඛාවේ සමීකරණය දීලා තිනවා 2x ධන 3y ඍණ 1 සමානයි බිඳුවයි කියලා. මේක මත ලක්ෂයක් තියනවලු. මේ ලක්ෂයේ ඛණ්ඩාංක මේ ලක්ෂයේ කියලා හිතමුකෝ. ඒ ලක්ෂයේ ඛණ්ඩාංක දීලා තිනවා අපිට. x වලාගේ 1යි y වලාගේ ඍණ 1යි කියලා. ඍණ 1 බෙදීම 3යි කියලා. හරි. x වලාගේ 1යි y වලාගේ ඍණ 1 බෙදීම 3යි කියලා දිනනවා. ඊට පස්සේ අපෙන් අහනවා මේ ලක්ෂයේ ඉඳන් දුර මේ ලක්ෂයේ ඉඳන් තියෙන දුර ඒකක දෙකක් වන ලක්ෂ දෙකක් මේ සරල රේඛාව මත හොයන්නලු. ඉතින් එක ලක්ෂයක් තියෙනවා මේ පැත්තෙන් අනිත් ලක්ෂය දිනවා මේ පැත්තෙන්. දෙන්නටම දුර ඒකක දෙකයි. අන්නේ ලක්ෂයේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක හොයන්න කියලා කියනවා. ඉතින් අපි ඒ ලක්ෂය හිතනවා p කියලා. ඒ ලක්ෂය දන්නේ නැහැ. අපි මේක ගමු සාධාරණ ලක්ෂයක් විදිහට xy. මොකද ඒක විචල් වෙනවනේ. දැන් දෙකක් තියෙනවනේ. ඒක නිසා xy කියලා හිතනවා. දැන් මේක සාමාන්‍ය ක්‍රමයට හොයනවා නම් කරන්න තියෙන්නේ මේ ලක්ෂයේ තියෙන්නේ මේ රේඛාව මත නිසා මේකට ආදේශ කරනවා. එක සමීකරණයක් ගන්නවා. ඊට පස්සේ ලක්ෂ දෙක අතර දුර හොයන සූත්‍රය දාලා තව සමීකරණයක් ගන්නවා. මෙයාගේ උක්ත කරලා අර ලක්ෂ දෙකක් අතර දුර හොයන සූත්‍රයේ අගයන් වලට ආදේශ කරලා එක ජාතියකට පරිවර්තනය කරලා නොදන්න දේවල් උත්තර හොයනවා. හැබැයි ඒකේ ලක්ෂ දෙකක් අතර දුර හොයන සූත්‍රය සංකීර්ණයි. එතන එන්නේ දෙකේ වර්ගය සමානයි x ඍණ 1 කේ වර්ගය y ඍණ ඍණ 3 න් 1 කේ වර්ගය කියලාම තමයි එන්නේ. එතකොට ඒක සුළු කරනකොට වර්ග සමීකරණයක් එන්නේ. මේකෙන් ආදේශ කළේම සුළු කරනකොට සුළු කිරීම අමාරුයි. වර්ග සමීකරණ විසඳලා උත්තර ගන්න ඕන. ඉතින් ඊට වඩා පහසු වෙනවා අපි මේ පාරාමිතික ආකාරයෙන් මේ ගන්න හැදුවා. දැන් අපි මේ බලන්න හදන්නේ පාරාමිතික ආකාරයෙන් හදනකොට ඒක පහසු වෙනවද කියලා. अभी करें मैं वगे साधारण लक्ष्य करगेना मे लक्ष्य तो मैं होयान दिए मे लक्ष्य मे दील दिन लक्ष्य भाविता कल अनुक्रमण लेना वाई ऋण ऋण तुनेंगे वाई धन तुनेंगे
බෙදීම x ඛණ්ඩාංක වෙනස x ඍණ 1 සමානයි මෙයාගේ අනුක්‍රමණය වයුක්ත කරනවා ඍණ 2 බෙදීම 3යි ඔන්නම ගන්නවා ඊට පස්සේ පරාමිතී ආකාරයට හදාගන්න y පද වෙනම ලියලා නියතයකින් බෙදනවා මොකද නියතය මේ ඍණ 2 මෙතනට ගත්තම එන උත්තරය ඊළඟට සමාන ලකුණ දැම්මා x ඍණ 1 මේකෙන් වැඩි කරනවා x ඍණ 1යි ඒක බෙදනවා මෙයාගේ සමානයි p කියලා පරාමිතියක් අපි ගන්නවා මෙහි p යන පරාමිතිය කියලා ලියනවා ඊට පස්සේ දෙන්න දෙන්න සමාන කරනවා මේ දෙන්න සමාන කරොත් එහෙම අපිට ලැබෙනවා x ඍණ 1 සමානයි 3t. ඒ වගේම y පද දෙක සමාන කරොත් අපිට ලැබෙනවා y + 3n එක සමානයි ඍණ 2t කියලා. ඊට පස්සේ x හොයා ගන්නවා y හොයා ගන්නවා. ඒ අනුව මේකෙන් x එනවා 3t + 1. මේකෙන් y එනවා ඍණ 2t ඍණ 2t ඍණ 3න් 1 කියලා. එහෙමනම් p ලක්ෂයේ ඔන්න ඛණ්ඩාංක අපි හෙව්වා. p ලක්ෂයේ එක විචලනයක් විතරක් තියෙන විදිහට ඛණ්ඩාංකය ලිව්වොත් 3t ධන 1 කියලා එක ඛණ්ඩාංකයක් එනවා අනිත් ඛණ්ඩාංක එනවා y ඛණ්ඩාංකය ඍණ 2t ඍණ 3න් 1 කියලා හරි දැන් අපිට පුළුවන් PA දුර හොයන්න PA දුරේ වර්ගය කියලා කියන්නේ මොකද්ද x ඛණ්ඩාංක වෙනසේ වර්ගය දන y ඛණ්ඩාංක වෙනසේ වර්ගයේ වර්ගමූලය. ඒතර එන්නේ x ඍණ 1 වර්ගය +